සුබ දවසක් කිලි පිළිගන්න අදත් මගේ යාළුවෝ හැමෝටම අද අපි කතා කරන්න යන්නේ කොහොමද වෘත්තීය විදියට ෆොටෝ එකක් රීටච් කරන්නේ කියලා. එකට මම කියන්න ඕන මේ ෆොටෝ එක සංස්කරණය ලැබුණේ ගැලරිටි ස්ටුඩියෝ එකේ විංගත වස්ත්‍ර සම්පූර්ණ කොපිරයිට් සයාගව තින්නේ. මම හදන්න යන්නේ මෙන්න මේ ෆොටෝ එකට. ඊට පස්සේ අපි මේ ෆොටෝ එකේ තියෙන කළු පාට ඩොට්ස් ටික අයින් කරගෙන ඉමු. එකට මම නිව ඇඩ්ජස්ට්මන්ට් ලේයර් හදාගන්නවා බ්ලැක් ඇන්ඩ් වයිට් විදියට. ඒකෙදී අපිට පුළුවන් ලේ පැලට් එක පල්ලට ගිහිල්ලා බ්ලැක් ඇන්ඩ් වයිට් ලේයර් හදාගන්න මෙන්න මේ විදියට. දැන් ඔයාලට පේනවා ඇති මේ ලේ එක බ්ලැක් ඇන්ඩ් වයිට් උනා. නමුත් තාම මෙතන අපිට බ්ලැක් ඩොට්ස් එහෙම පේන්නේ නැහැ. මෙතන තියෙන රෙඩ් එක අඩු කරනකොට එකින් එක පේන්න ගන්නවා. හරි මම ඔයාලට zoom කරලා පෙන්නන්නම් මේ කළු ඩොට්ස් එහෙම. දැන් ඔයාලට පේනවා ඇති කලින් තිබුණු ඔරිජිනල් එකට වඩා මේ කළු ඩොට්ස් එහෙම පේන්න ගන්නවා. අපි මේ කළු ඩොට්ස් ටික අයින් කරගෙන ඉමු. ඒකට අපි කරන් බලුවා new layer එකක් ගන්න. කවදාවත් ඔරිජිනල් ෆොටෝ එකේ කිසිම ටූල් එකක්වත් කිසිම ඉෆෙක්ට් එකක් මම පාවිච්චි කරන්නේ නැහැ. වෙනම තමා කරන්නේ. අපි එකට මේක new layer එකක් හදාගෙන ඉමු. අපිට කරන් බලුවන් ඒකට new layer එකක් ගන්න මේ layer palette එකෙන්. එතකොට මේක black and layer එකට උඩින් ඉන්නේ. උඩින් නෙමෙයි තියෙන්නේ අපිට ඒක පල්ලෙහැයි. ඒක පුළුවන් අපිට drag කරලා පල්ලෙහැට දාන්න. මෙන්න මේ වගේ. ඒක කරන්න අපිට ඊට වඩා ලේසි ක්‍රමයක් තිබෙනවා. control එකයි alt එකයි press කරගෙන new layer button එක click කරන්න. ඊට පස්සේ මේන window එක okay කරන්න. එතකොට ඔයාලා පේනවා ඇති මේ layer එක හැදෙන්නේ black and white layer එකට පල්ලෙහැයි. ඒක අපිට ගොඩක් ලේසි. අපි දැන් ඒක remove කරගෙන ඉමු. ఫోటో එක zoom කරගන්න zoom කරගන්නේ මගේ මවුස් එකේ wheel එකෙන් ඒක Photoshop default එක නැහැ ඒක අපිට කරන්න පුළුවන් edit එකේ preference ගිහිල්ලා general එකට යන්න ඒක tools කියන එක click කරන්න ඒක යට තිනවා zoom with scroll wheel කියලා මේක unselect වෙලා තියෙන මේක select කරගන්න ඊට පස්සේ okay press කරන්න select කරගත්තට පස්සේ mouse wheel එක මේ වගේ zoom කරගන්න පුළුවන් මේ විදියට දැන් අපි මේ black dots ටික අයින් කරගමු. ඒකට අපි පාවිච්චි කරන්න පුළුවන් tools ගොඩක් තියෙනවා. නමුත් මම නම් recommend කරන්නේ helium brush tool එක. keyboard j press කරලා ගන්න පුළුවන්. දැන් ඔයාලා මෙතන sample කියන තැන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන current and below කියන එක. දැන් අපි කරන්න ඕනේ කළු dots ටික අයින් කරන්න ඕන තැනට දාන්න ඕන පාට select කරගන්න. ඒක අපිට කරන්න පුළුවන් keyboard ओल्ट प्रेस करना एक पार्ट सिलेक्ट करना दंगवाड़ मे कलर वाली पेनवा दंगवाड़ पेन अति मिता ओन तरह क्लिक करना मे वाइंगनवा मम मेक स्पीड करना कल डोट सड़ी उड़ाटन දැන් ඔයාලට පේනවා ඇති කිසිම රැල්ලක් නැහැ එතන. අපිට ඒක අනිත් පැත්තට කරගන්න පුළුවන් මේ විදියට. දැන් ඔයාලට පේනවා ඇති ඇඟේ තියෙන කළු ඩොට්ස් ගොඩක් දුරට අයින් වෙලා තියෙනවා. අපිට මේ black and white layer එක අයින් කරලා බලන්න පුළුවන්. හරි, අපි දැන් මේකේ කළු ඩොට්ස් ටික අයින් කරගෙන ඉවරයි. දැන් අපි මේ ෆොටෝ එකේ ඇඟ ස්මූත් කරගෙන ඉමු. एक अभी करना पुलवा कंट्रोल ओल्ट शिफ्ट प्रेस करना ये प्रेस करना दिन तीन प्रीव्यू मर्चरबल लेकिन अब हमेनवा अब टेकिंग हेमदी में अडजस्ट करना पुलवा दिन वाले पेन किसी ब्लैक डॉट्स फोटो अब लसर पेन तीनवा इट बस मम करना लेयर दिख स्टेट कर ला ग्रूप करना
ඔයාලට පුළුවන් control එක press කරගෙන මේ layer එක select කරලා control plus g press කරලා ඊට පස්සේ මේ විදිහට group එකක් වෙනවා අපි මේකට color add කරන්න කලින් එකටම අපි new layer එකක් හදාගෙන ඉමු ඒක අපිට කරගන්න පුළුවන් new layer එකක් ගන්න මේ layer palette එකෙන් ඊට පස්සේ මම brush tool එක select කරගෙන මෙතන උඩ layer palette එකේ මෙන්න මේ arrow mark එක click කරලා මම size එක දෙනවා 120ක් hardness 13ක් වගේ දීලා सॉफ्ट ब्रश टूल सिलेक्ट करना इट पास मम्मी सैज से करना कंट्रोल प्रेस करना माउस राइट बटन प्रेस करला इट पास मैं टूल सिलेक्ट करला वाइट कलर अरगना मिन्नमे वगे मम पाट करना මේ වගේ මම ස්ක්‍රීන් එක පාට කරගෙන ඊට පස්සේ මම මේ ලේබල් ඇට් එකේ මෙතන ඇරෝ මාක් එක ක්ලික් කරලා සොෆ්ට් ලයිට් එක මම සිලෙක්ට් කරනවා ඔයාලට දැන් පේනවා ඇති මේ බබාගේ ස්ක්‍රීන් එකේ විතරක් මේ ඉෆෙක්ට් එක ඇඩ් වෙලා තියෙනවා ඊට පස්සේ මම මේ ටූල් පැලට් එකේ ඉරේසර් ටූල් එක සිලෙක්ට් කරලා ඕල්ඩ් ඒ ප්‍රෙස් කරගෙන මේක සයිස් එක වැඩි කරගෙන මේ වටේ ගියපු ඒරියා එක මම ඉරේසර් කරගන්නවා ඔයාලට පේනවා ඇති මේක ලස්සනට ඉරේසර් වෙනවා මම මේ වගේ හැම තැනක්ම ඉරේසර් කරගෙන ඔයාලට පුළුවන් මේක සයිස් එක අඩු කරගන්න ඕල්ඩ් එක ප්‍රෙස් කරගෙන මවුස් එකේ රයිට් බටන් එක ප්‍රෙස් කරා ඊට පස්සේ මම මේ බබාගේ අයිලයිනර් කලා කරගන්න බ්ලැක් කලර් වලින් ඒකට පුළුවන් ඔයාලා මෙතන පල්ලෙයා ලේබලට් එකේ ඇඩ් ටු ලේයර් මාස්ක් ක්ලික් කරලා ආයේ මත් මෙතන ටූල් පැලට් එකේ ප්‍රෝග්‍රෑම් කලර් එක බ්ලැක් කරගෙන බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරලා මම ෆොටෝ එක zoom කරගන්නවා මවුස් එකේ ස්ක්‍රෝල් වීල් එකෙන් ඊට පස්සේ මම ඕල්ඩ් එක ප්‍රෙස් කරගෙන මවුස් එකේ රයිට් බටන් එක ප්‍රෙස් කරා මේ සයිස් එක අඩු කරගෙන මම මෙන්න මේ වගේ එකපාරින් සිලෙක්ෂන් එකක් දාගන්නවා ඒ වගේමයි අනිත් පැත්තත් ඒ වගේම මම S2 ගෙත් අයිබෝල් මාක් එකත් පාට කරගන්නවා මෙන්න මේ වගේ कोंडे एरिया एक मे वगे मैं पाठ कर इट पास मिथन ले पेलटे अडजस्टमेंट ले सिलेक्ट कर ला इट पास मम सिलेक्ट कला क्लिक कर ला वैल पेन मिथन अलुत विंडो अवीलवा इट पास मम कलर्स वाला वैट सिलेक्ट कर वैल्ड को फोटो मे वालू विन मम्मी वगे आगे अंदनवा इट पास मम मेक ओपैसीटी का दागनवा एक अपडे करो मे कलर इफेक्ट लेक सिलेक्ट करना मिन्न मे मगे अपडे ओपैसीटी का दागन पड़वा वैल मेक वेडी गुडक सुधर वैल मे मगे आगे दिना नी फोटो एगे नेचुरल कलर एक नति पड़वा हरी इट पास मम्म मे उड़म लेयर सिलेक्ट करना शिफ्ट प्रेस करा मे अंतिम लेयर इक पार क्लिक करनावा वैल्ड पेन मे ओको मैं सिलेक्टी इट पास मम्म राइट क्लिक कर ला मर्ज लेयर सिलेक्ट करनावा वैल्ड पेन तन लेयर हेदलवा अभी दापू हेम इफेक्ट आकमा मे लेयर दी मे लेयर मम्म तब कॉपी अग्नवा इकट वैल्ड करना लेयर सिलेक्ट करना ब्रेक करेंगे हिम्मे न्यूले ऐकड़े उठ आट पास वाले पेन मैं तब कॉपी अवेलतीनवा इट पास मम्मी की कलर्स अडजस्ट करवा इकट वैल्ड पड़वा फिल्टर्स की हिला कैमरा रो फिल्टर सिलेक्ट करना वैल्ड पेन मैं अलू विंडो अवेलतीनवा
ඔයාලඟ තියෙන ෆොටෝ එක අනුව මේ කලර්ස් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම හියුමන් සර්ටිෆිකේෂන් ගිහිල්ලා මේ වගේ මං කලර්ස් හදා ගන්නවා. ඔයාලට පුළුවන් මේ කැමරා රෝ ෆිල්ටර් එකේ තව හොඳ අයිඩියාස් ගන්න මගේ කලින් දාපු වීඩියෝ එක බලන්න. ඒක මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒක බලලා හොඳ අයිඩියා එකක් ගන්න. හරි දැන් මම මේක ඕකේ ප්‍රෙස් කරනවා. ඊට පස්සේ මම මේ ලේයර් එක සිලෙක්ට් කරගෙන ලේ පැලට් එකේ නිව් ලේ අයිකන් එක ප්‍රෙස් කරනවා. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ෆෝග්‍රවුන්ඩ් කලර් එක සිලෙක්ට් කරලා මෙන්න මේ වගේ පින්ක් කලර් එක සිලෙක්ට් කරගෙන මෙන්න මේ වගේ මම සිලෙක්ෂන් එකක් දාගන්නවා. ඊට පස්සේ මම ඔපැසිටි වල මෙන්න මේ වගේ අගයක් දීලා ඉන්ටර්ෆේස් කරනවා. දැන් ඔයාලට පේනවා ඇති කැමරා රෝ ෆිල්ටර් එකකින් ගොඩක් ලොකු වෙනසක් වුණා ෆොටෝ එකට. අදට අපි මේ සම්බන්ධව කතා කරලා ඉවරයි. මම මේ ෆොටෝ එකේ ඔරිජිනල් ලින්ක් එක පල්ලෙහා දාලා දෙනවා. ඔයාලට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරගෙන මේක සාම්පල්යක් චෙක් කරගන්න. ඉතින් ඔයාලා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඒ වගේම Facebook page එකේ ලයික් කරලා නැත්නම් දැම්ම යන්නේ SL Creative Art කියලා search කරලා ලයික් එකක් දාලා එකතු වෙන්න. තවත් අලුතෙන් කරන වැඩ ගැන ඔයාට Facebook එකෙන් update වෙන්න පුළුවන්. ඉතින් ආයෙත් අලුත් episode එකක් අරන් එනකම් මම sign out වෙනවා. මම පසුදෙහෙට ආච්චි. සුබ දවසක්.